ලෝකෙ තියෙන ලොකුම වත්කම තමයි උගත්කම. උගත්කමට සම්මානයක් හිමි වෙනවා කියන්නේ කොයිතරම් දෙයක්ද? ඒකත් ජීවිතේ එක්වරක් පමණක් හිමි වෙන සම්මානයක් නම් ඒකේ අගේ තවත් වැඩි. ඒ වගේ සම්මාන 6ක් උගතුන් 6 දෙනෙකුට ඊයේ ජනාධිපතිතුමා පිරිනැමුවා. අපේ කැම්පස් වල ඉහළම පිළියේ උගත් ඔක්කොම වගේ ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිල්ලා හිටියා. ඒ මේ වෘත්තේ හොඳම පරීක්ෂණ කරපු උගත්තු ජනාධිපතිතුමා අතින් සම්මාන ගන්න හැටි දැකබලා ගන්නයි. ජනාධිපතිතුමා ආව විතරයි සම්මාන ප්‍රදාන උත්සවයේ වැඩ පටන් ගත්තා. වෛද්‍ය විද්‍යාව, විද්‍යා තාක්ෂණය, ජීව විද්‍යා, භෞතික විද්‍යා, මානව විද්‍යා හා සමාජ විද්‍යා යන අංශ වෙනුවෙන් මෙවර අති විශිෂ්ට ශාස්ත්‍රීය පරීක්ෂණ සම්මාන 6ක් පිරිනැමුවා. වෛද්‍ය විද්‍යා අංශයෙන් හොඳම පරීක්ෂකයා විදිහට ජනාධිපතිතුමා අතින් සම්මාන හිමි කරගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය SAM කුලරත්න මහතායි. රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය මංජුල හෙට්ටිආරච්චි මහතා වෛද්‍ය විද්‍යා අංශයේ හොඳම තරුණ පරීක්ෂකයා විදිහට සම්මාන ලැබුවා. විද්‍යා හා තාක්ෂණ අංශයේ හොඳම පරීක්ෂකයා විදිහට මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය NTS විජේසේකර මහතා ජනාධිපතිතුමා අතින් සම්මාන හිමි කරගත්තා. ජීව විද්‍යාංශයේ හොඳම පරීක්ෂකයා ලෙස සම්මානය ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ මහාචාර්ය MJS විජේරත්න මහතා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ මහාචාර්ය MKL විසානායක මහතා භෞතික විද්‍යාංශයේ හොඳම පරීක්ෂකයා ලෙස සම්මානය දිනාගත්තා. මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අංශයේ හොඳම පරීක්ෂකයා ලෙස සම්මානය දිනාගත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එන් විජේරත්න මහතා. රටට වැඩදායි උගත් පරපුරට හරසර පිරිනැමීමේ චාම් සහ ගෞරවනීය උළෙල මෙලෙසින් සමාප්ත වුණා.